सुबह दावसा प्रार्थना करना हमें देना आटम अदर में वीडियो के मामू वाले डी केला देना वाले की सिर रहते इतामत हित कर विधि है डे साउथ के आरक्षित रहे डाइट प्लान ने का कराने को हम देखिए ले अभी खाली वीडियो के खाता करा में डाइट प्लान ने का पटांग गाने खाने अनिवार्य मामू वाले देने के निंदों අද අපි බලමු මේ දේවල් දැනගත්තට පස්සේ හරිම විදිහට ඩයට් ප්ලෑන් එකක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතනදී අපි ප්‍රධානම කාරණා තුනක් යටතේ මේ ඩයට් එකක් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. පළවෙනිම කාරණේ තමයි හොඳ නිින්ද. හොඳ නිින්දක් ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා ඔයාලා ඩයට් එකක් කරන කෙනෙක් නම් මේ හොඳ නිින්ද කියලා අපි හඳුන්වන්නේ ක්‍රමානුකූල නිින්දකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා රෑ 10ට නිින්දට ගිහිල්ලා උදේ 6ට ඇහැරෙනවා නම් මේක පුරුද්දක් විදිහට හැමදාම මේ වෙලාවටම කරන්න ඕන. ඒකට හේතුව තමයි අපේ සිරුර යම්කිසි වෙලාවකට පුරුදු වුනහම මේ වෙලාවට තමයි අපේ සිරුරේ හෝමෝන රිලීසින් එක හරියටම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා ඔයාලගේ සිරුරට පෝෂණය මගින් ෆිසිකල් එක්සර්සයිස් මගින් මේ ඩයට් එකක් කරන අතරතුර බලාපොරොත්තු වෙන රිසල්ට් එක හරියටම ලබා ගන්න නම් මේ හෝමෝන රිලීසින් අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක්. මේක හරියටම සිදු කර ගන්න නම් මේ ක්‍රමානුකූල නිින්ද අත්‍යවශ්‍යම වෙනවා. මේ දෙවැනි කාරණේ යටතේ තමයි අපි ඩයට් එක ගැන කතා කරන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි ඔයාලා ආහාර වේල එකක්වත් මග අරින්න බෑ. උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල කියන ආහාර වේල තුනම අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. මේ ආහාර ලබා ගන්න පිළිවෙල මේක කන්ට්‍රෝල් කරන විදිය තමයි අපි මෙතනදී වෙනස් වෙන්නේ. උදේ ආහාර වේලට ඔයාලට ලබා ගන්න සුදුසුම ආහාරයක් විදියට මම බිත්තර හඳුන්වනවා. ඔයාලට උදේ ආහාරය වෙනුවට බිත්තරයක් ඒත් එක්ක මෙලවලු ටිකක් එහෙමත් නැත්නම් බිත්තරයක් ආහාරයට ගත්තට පස්සේ පළතුරු ටිකක් කන්න පුළුවන් නම් මේකෙන් තමයි ඔයාලට හොඳම පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඩයට් එකක් කරද්දී හොඳටම කන්ට්‍රෝල් වෙන්න පුළුවන් ආහාර වේල වෙන්නේ. හොඳයි දැන් අපි බලමු මේ දවල් ආහාර වේලයි රාත්‍රී ආහාර වේලයි සකස් වෙන්න ඕන කොහොමද කියලා. කෑම පිඟානෙන් දෙකෙන් එකක ප්‍රමාණයක් අඩංගු වෙන්න ඕන පිෂ්ඨ රහිත එළවලු. මෙතනට අල වර්ග අඩංගු වෙන්නේ නැහැ. කෑම පිඟානෙන් 4න් 1ක ප්‍රමාණයක් පිෂ්ඨ සහිත එළවලු. උදාහරණ විදිහට මෙතනට අර්ථාපල් සහ තවත් අල වර්ග, බත්, පාන් හෝ ධාන්‍යමය ආහාරයක් අඩංගු කරගන්න පුළුවන්. ඉතිරි 4න් 1ක ප්‍රමාණය ප්‍රෝටීනමය ආහාර අඩංගු වෙන්න ඕන. මෙතනදි බිත්තර, මස්, මාළු ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. මෙතනදි තෙල් භාවිතය වළක්වලා මේ ආහාර සකස් කරගන්න එක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක්. දැන් ඔයාලා මේ ආහාර වේලෙදි ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න මස් කන කෙනෙක් වෙන්න පුළුවන්. චිකන්, බීෆ්, මටන්, පෝක් මේ මොන මස් జాතිය කෑවත් ඔයාලා ඩයට් එකක් කරන කෙනෙක් නම් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයාලා මස් කෑලි කෑවට කමක් නැහැ, මස් වල පොඩි කන්න හොඳ නැහැ. මේකට හේතුව තමයි මේ මස් වල අඩංගු වන මේද කොටස් සියල්ලම අපි මේක පිසගද්දී මේ හොදි වලට එකතු වෙනවා. අන්න ඒ නිසා සිරුරට මේද එකතු කරගන්න නැතුව මස් කෑලි විතරක් කන්න ඕන. ආහාර වේලකින් පස්සේ ඔයාලා අතුරු පසක් විදියට පළතුරු ගන්නවා වෙන්න පුළුවන්. මේ පළතුරු ගන්නකොට ඩයට් එකක් කරන කෙනෙක් මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයාලා ජූස් එකක් කිසිම වෙලාවක යූස් කරන්න හොඳ නැහැ. ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් කට්ස් විදියට පළතුරු ආහාරයට ගන්න. ඊළඟට කිරි බොනවා නම් ඔයාලට දවසක් ඇතුළත බොන්න පුළුවන් උපරිම කිරි ප්‍රමාණය වෙන්නේ කිරි මිලිලීටර් 400ක ප්‍රමාණයක්. මේක ඔයාලට දවසට කිරි වීදුරු දෙකක් විදියට ගන්න පුළුවන්. මතක තියාගන්න ඕන කාරණේ තමයි එක කිරි වීදුරුවකට එක සීනි හැන්දක් තමයි ඇඩ් කරගන්න ඕන. හොඳයි දැන් පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ ගැන කතා කරා. තුන්වෙනියට අපි කතා කරන්න යන්නේ ඔයාලා හොඳට වතුර බොන්න ඕනේ. මේක අපි හැම වෙලෙම කතා කරන දෙයක්. දවසට අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් ඔයාලා බොන්න ඕනේ. මේක ඩයට් එකක් කරද්දි තාමත් වැදගත් වෙන දෙයක්. මෙතනදී මම ඔයාලට අද අලුත් දෙයක් එකතු කරන්න. ඔයාලා උදේට ඇහැරුණාම බොන වතුර වීදුරුව උණු වතුර වීදුරුවක් බොන්න. මේකෙන් ඔයාලා හිතා ගන්නව නැති තරම් ලොකු ඉෆෙක්ට් එකක් ඔයාලගේ වේට් කන්ට්‍රෝල් එකට සිද්ධ වෙනවා, බරපාලනය වෙනවා. ඉතින් මේ විදිහට මේ කාරණා තුන හරියටම කරනවා නම් ඔයාලට පුළුවන් ඩයට් එකක් හරිම විදිහට කරගෙන යන්න. මේකෙන් පුළුවන් ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න. මේ විදිහ තවත් වැදගත් වීඩියෝ එකක් අරන් මම ඊළඟ වීඩියෝ එකකින් එනවා. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න.